ආයුබෝවන් අද මා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2021 ජූනි මාසේ 23 වෙනිදා සවස 2:23 ට ග්‍රහලව සුන්දර සුකුමාල ස්ත්‍රිය ලෙස සැලකෙන සුන්දර සිකුරු ග්‍රහයා සවස 2:23 ට ජූනි මාසේ 22 වෙනිදා මෙතෙක් රැඳී සිටිය මිතුන රාශියෙන් මිදිලා කටක රාශියට පිවිසෙනවා. ඉතින් සිකුරු ග්‍රහයාට කටක රාශිය කියන්නේ සතුරු රාශියක්. මේ සතුරු රාශියට පිවිසීම තුල ඔබට ඒ වගේම පොදුවේ රටට කුමක් සිදුවේද කියන කරුණ තමයි විග්‍රහ කර බලන්නේ. විශේෂයෙන් සිකුරු නියෝජනය කරන්නේ කාන්තා පාර්ශවය. ඒ වගේම තමයි සුන්දරත්වය. අපගේ සුඳුරු නිර්මාණශීලීත්වය නියෝජනය කරන ග්‍රහයා. ඉතින් පොදුවේ ගත් කල කාන්තාවන්ට අපලූපද්දව සිදුවෙන්න පුළුවන්. ඒ වගේම තමයි රටේ පහත් ක්‍රියා ස්මතු වන කාල පරිච්ඡේදයක් ලෙසටත් මේ කාලේ නම් කරන්න පුළුවන්. සතුරු පීඩා ඒ වගේම තමයි විශේෂයෙන් ජනප්‍රිය කාන්තාවකට ඉහළ නිලතලයේ යෙදෙන කාන්තාවකට අපලූපද්දව සිදුවෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි රටවැසියන් අයථා ක්‍රම, ඒ කියන්නේ නියම ක්‍රමයකින් තොරව මුදල් උපයන ක්‍රමවලට පෙළඹෙන්න තිබෙන කාලයක් ලෙසටත් මේ සිකුරු කටකයට එළඹෙන ජුනි මාසයේ 22 වෙනිදා සිට ඉදිරි 3 සතියක කාලය බලාපොරොත්තු වෙන්න වෙනවා මේ පොදු විග්‍රහයක්. ඉතින් මම හිතනවා මේ ලක්නින් ලක්නින්ගෙන පලාපල පොදු විග්‍රහය ඔබට යම් තරමකට හෝ ජ්‍යොතිෂය විශ්වාස කරන ඔබට ඵල ප්‍රයෝජනවත් වේවි කියලා. වෘශ්චික ලග්නය. වෘශ්චික රැසින් උපන් ඔබට ඔබගේ ලග්නයෙන් නමවැන්නට පුණ්‍ය ස්ථානයට පන්සලට තමයි මේ සිකුරු ග්‍රහය ගමන් කරන්නේ. ඔබට ධාර්මිකව ජීවත් වෙන මගපාදන කාලයක්. ඔබ ධාර්මික අයෙකු නම් කිසි දෙයකට බය වෙන්න එපා. හොඳට මේ කාල පරිච්ඡේදය ඔබගේ පෙර පිම් මතු කරලා දීලා ඔබට යම් සහනයක් එසේ නැතිනම් බලාපොරොත්තු සහගත දෙයක් ඔබට උදා කර දෙන කාලයක්. ඒ වගේම තමයි සියුම් කර්මාන්ත වල නියල වෙන අයෙකු නම් නිර්මාණශීලී පුද්ගලයෙකු නම් මේ කාල පරිච්ඡේදය ඔබට ඉතාමත් ප්‍රසාර්ථකයි. හැබැයි විවාහ කටයුතු වලට යම් බාධක මතුවන්නට හැකියාවක් තිබෙනවා. කෙසේ නමුත් සඳු ග්‍රහයා ඔබගේ ලග්නෙන් හතරවැන්නේ උප්පත්ති කේන්ද්‍රයේ සිටින අයෙකු නම්, ඒ කියන්නේ උප්පත්ති කේන්ද්‍රයේ ඔබගේ සඳු බලන්න හතරවැන්නේ නම් ඉන්නේ මේ වසරත් මේ කාලයත් ඔබට ගැටලු ගෙන දෙනවාමයි. හොඳයි, මේ සිකුරු ග්‍රහයා කටක රාශි ගත වීම තුළ ඔබට මේ සුළු පලාපල විග්‍රහයක් ගෙන ආවේ. ඉතින් ජ්‍යොතිෂය විශ්වාස කරන සැමට ඉන් ඵල ප්‍රයෝජන ලබන ඔබට පමණක් මේ තාමත් වැදගත් වේවි. මෙය කල්පනාකරණය කර බුද්ධිමත්ව කටයුතු කර ආරක්ෂිතව කටයුතු කර මෙතුලින් ඔබට යම් ගැටලුවක් මතුවන්න තිබුණා නම් එය මගහරවා කටයුතු කර ඔබට ඉදිරි මේ මාසයක වගේ කාලයක් තුළ ගත කරන්නට තමයි මෙය පිහිට වෙන්නේ. ඉතින් මේ පොදු විග්‍රහයක් බවත් අමතක කරන්නට එපා. සියලු දෙනාට තෙරුවන් සරණයි.